මේ ආර්ථිකෙත් එක්ක එකකින් ජීවත් වෙන්න බෑ. ඔව්. තව එකක් පොඩි ස්ටෑන්ඩ් බයි පැත්තකින් මොකක් හරි වැඩක් කරගෙන යන්න ඕනේ. මේ සල්ලි ඕනේ නැත්තම් මේ වැඩේ ගොඩ දාගන්න බෑ කියලා. අපි මේ වාතිඅත්නාගේ මහත්මයාට එන්නේ. ඔය කතන්දරෙත් එක්ක ඊළඟ අවුරුද්ද යන්න පුළුවන් කොයි විදියෙන්ද මේ පොඩි ස්ටෑන්ඩ් බයි තව දේකුත් තියාගෙන. ඔව්. අතම දනුෂ්ක මේ ඔය කාරණාව පිළිබඳව අපි එකක් වැඩිපුර අපේ ලංකාවේ මිනිස්සු හිතන්න පටන් ගත්තේ 2019 පස්සේ. ඒ කියන්නේ මම කියන්නේ අපිට මේ බෝම්බ තුනක් වැදිච්ච జాතියක් කියලා. ඒ කියන්නේ පළවෙනි එක සහරන් ගැහුවා. දෙවෙනි එක කොවිඩ් එක විදියට ආවා. තුන්වෙනි එක තමයි මේ ආර්ථික අර්බුදයත් එක්ක ආපු එක. එතකොට අපි හැමතිස්සෙම කතාවෙන් හිතන්න පටන් ගත්ත මේ තියෙන ගැටලු සහගත තත්ත්වයන් එක්ක කොහොමද අලුත් ආදායම් මාර්ගවලට යන්නේ කියලා. ඒක මං හිතනවා එක පැත්තකින් ටිකක් හොඳයි කියලා. මොකද සමහර දෙනෙක්ගේ උපක්‍රමය තමයි තමන්ගේ වියදම් වැඩි වෙනකොට වියදම් සීමා කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ අතරම ආදායම් වැඩි කර ගැනීම කියන විකල්පයකුත් තියෙනවා. දැන් තමන්ට අලුත්ින් ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කැලුම් නවත්තපු තැනින් මම පටන් ගන්නම්. ඒකේදී අර නිර්මාණශීලීත්වය කියන සාධකය අතිශයින්ම වැදගත් වෙනවා. මොකද හේතුව මේ අපිට ගොඩක් වෙලාවට අපිට දැනෙනවා වෙන දේවල් අපේ වටේ. ඒ කියන්නේ අපිට දැනුම තියෙනවා. දැනුම තියෙනවා නමුත් ඒ දැනුම ක්‍රියාත්මක භාවයට ගෙනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා මට පේනවා. මොකද මම හිතන විදිහට මේ රටේ අපිට මැච් එකක් ගහලා මේ ජීවිතේ ජයග්‍රහණය කරන්න මේක දිනා ගන්න ඕන කරන දේවල් මම විශ්වාස කරනවා 6 වසර 7 වසර වෙනකොට උගන්වලා ඉවර කරනවා කියලා. සරල උදාහරණයක් ගන්නකෝ දැන් අර ඒකට හැබැයි අර පේන දේට වඩා දකින දේ වැදගත් කියලායි මම හිතන්නේ. පේන දේ කියන්නේ අපිට ඇහැට අහුවෙන එක. හැබැයි දකින එක කියලා කියන්නේ ඇහැට අහුවෙන එක නෙවෙයි. එතනින් එයා හිතපුවාම අහුවෙන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි චුල්ලතේවාසිකයාගේ කතාවේදී හැමෝටම පේන මීකුණ තමයි චුල්ලතේවාසිකරත් පේන්නේ. හැබැයි ඒක එයා දැක්ක වෙන විදියකට. එයා අහලා තිබ්බ දෙයක් කරා. එතකොට ඔය දකිනවා කියන එක තමයි විය යුතුව තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සු ගොඩක් දේවල් දන්නවා. හැබැයි ඒවා ක්‍රියාත්මක භාවයට ගෙනීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඕක මම එක උදාහරණයකින් කියනවා. ඒ කියන්නේ අපි දැනගෙන හිටියට මදි අපි ක්‍රියාත්මක භාවයට එන්නත් ඕනේ. දැන් ගොඩක් දෙනෙක් හිතනවා මට අලුතින් ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ. ඕක දැනගෙන හිටියට මදි ක්‍රියාත්මක භාවයට එන්නත් ඕනේ. අන්න එතනදී නිර්මාණශීලීත්වය වැදගත් වෙනවා. මට කොහෙන්ද මේක කරන්න පුළුවන්? කොයි විදිහටද මම මේක ආරම්භ කරන්නේ? මගේ තියෙන ඇතුලේ තියෙන හැකියාවන් මොනවද මේක කරන්න? මොකද හේතුව අපි ගොඩක් වෙලාවට අපේ එළිය තියෙන ප්‍රශ්නවලට අපි එළියෙන් උත්තර අපේක්ෂා කරනවානේ. එළියෙන් තමයි උත්තර හොයන්නේ. වහලේ හිල් වෙලා තියෙනකොට ඒකෙන් ධාරානිපාත වර්ෂාවක් වැටෙනකොට ගේ ඇතුළේ තෙමෙන එක ගැන අපි කල්පනා කරනවා සහ වැස්සට බනිනවා. දැන් අපිට අමතකයි අපේ වහලේ හිල් වෙලා තියෙන නිසා තමයි මේ වතුර ටික ඇතුළට කාන්දු වෙන්නේ කියලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මගේ ගෙදර වහලේ නම් මම වහලා දාගත්තොත් වැස්සට ප්‍රශ්නයක් නැහැ. එතකොට මම තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණාව තමයි හරි එහෙනම් මගේ කොතනද තියෙන ගැටලුව? මම කොහොමද මගේ ආදායම් මාර්ග හදාගන්නේ? මම අලුත් ආදායම් මාර්ගයකට යන්නේ කොහොමද? මොනවාද මට ඒකට තියෙන පොටෙන්ෂල්? මට තියෙන අවස්ථා මොනවද සහ මගේ හැකියාවන් කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා. දැන් එක උදාහරණයක් ගන්නකො. දැන් ලෝකේ තිබුණානේ මේ මිනිසුන්ට කුලී රත සේවාවක් පටන් ගන්න ඕන නම් කාර් ඕනි කියලා එකක්. දැන් මේ රටේ තියෙන මේ ලෝකේ තියෙන ප්‍රධානම කුලී රත සේවා දෙකට අයිති කාර් තියෙනවද? මේ වෙන මිනිසුන්ගේ කාර් දුවනවා ඒගොල්ලෝ වෙනුවෙන්. ඒ කියන්නේ බිස්නස් මොඩල්ස් හැදෙනවා ඔබ නිර්මාණශීලී නම්. හැබැයි පළවෙනිම දේ තමයි තමන්ට තමන්ව ගවේෂණය කරන්න පුළුවන්කම තියෙනවනේ. මොකද ගොඩක් දෙනෙක් දන්නේ නැති කාරණාව තමයි මගේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන දේ. ඒ කියන්නේ මගේ ඇතුළට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඇතුලේ මොනවද තියෙන අවස්ථා මොනවද ඒක ලබා ගන්න මොනවද කියන කාරණාව ගැන හිතන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම හිතන්නේ නැතිකොට ඒක අහුවෙන්නේ නැහැ. අර මම අර දැනුම ක්‍රියාත්මක භාවයට එන්නේ නැහැ කියන්නේ මම ගොඩාක් වෙලාවට පාවිච්චි කරන එක උදාහරණයක් තමයි. අපි කීවසර දිගන ගන්නේ පාරපයි. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් විකුණිම මාරු වෙන්න. ඔක හරි සරලව කියලා දෙනවා අපිට පාරපයින් විදිහට. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කො. එතකොට ඔය පාරපයින් දිගේ හැපිලා මැරෙන එක මොනසෙක්වත් ඔය කවිය දන්නද? දන්නෝ. දැනගත්තට මදි එක ක්‍රියාත්මක භාවයට ගේන්න බෑ. ක්‍රියාත්මක වීම කියලා කියන්නේ වෙනම කතන්දරයක්. ක්‍රියාත්මක වෙන්න නම් ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් මානසිකව අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි කායිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නේද? එතන එනර්ජි සෝස් එකක් තියෙන්න ඕනේ. මේවත් එක්ක තමයි අපේ ක්‍රියාත්මක භාවය එන්නේ. එතකොට අලුතින් යමක් අලුතින් ආදායමක් උත්පාදනය කරන්න හිතනවා නම් යම් කෙනෙක් කැලුම් කියපු තැනින් පටන් ගැනීම අතිශයින් වැදගත්. ඒ තමයි හිතන්න පටන් ගන්න එක. ඒ සිටිවිලි කියන ක්‍රියාදාමයත් එක්ක අමිත මහත්මයා කිව්වා ලියන්න පටන් ගන්න කියලා. ලියන්න දැන් මම කොහොමද මේක කරන්නේ කියලා. මොකද ගොඩක් දෙනෙක්ට අමතක වෙන කාරණාව තමයි තමන් දිහා හැරලා බලන්නේ. තමන්ව රිෆ්ලෙක්ට් කරගන්න එක. තමන් දිහා හැරලා බලන්න පටන් ගත්තොත් හරියට කෙනෙක් තමන්ගේ අඩුපාඩු ටික තමන්ට පේන්න පටන් ගන්නවා.
මොකද දැන් අපි සාමාන්‍යයෙන් සතියක් ගත්තොත් ඒ සතිය අපි පැය 70ක් 80ක් වැඩ කරනවා. හැබැයි සාත් මහත්මයා මට කියන්නකෝ අපි මේ වැඩ කරන විදිය ගැන පැය කීයක් දාලා කල්පනා කරනවද කියලා. හැරිලා බලන්නේ මම කොහොමද වැඩ කරේ මම කොයි විදිහෙද මේ අවුරුද්ද උනේ. ඒ ගැන රිෆ්ලෙක්ට් කරන්නේ නැහැ. එහෙම වුණාම Tamanට අර ඊළඟට කරන්න ඕන දේ අහුවෙන්නේ නැහැ. ඒ නිසා මගේ යෝජනාව තමයි 2022 කියන්නේ අපිට ගොඩක් ලොකු පාඩම් උගන්නපු වසරක් වෙලා මදි. ඒ උගන්නපු පාඩම් ඔස්සේ අපි මොනවද කරන්න ඕනේ කියන කාරණාව ගැන අපි විසින් සිතියුතු තියෙනවා. මොකද අපි මතු කරගන්න ඕනේ අලුත් දෙයක්නේ. අලුත් දෙයක් මතු කරගන්න නම් අලුත් විදියට හිතන්න සහ අලුත් විදියට වැඩ කරන්න සිද්ධ වෙනවා. Dialog Home Broadband හඳුන්වා දෙන GEDERATA Wi-Fi Reload එක GB 20ක් රුපියල් 540කට.